ඒක කොමිස් කාර්යයන්ගේ අයිතියක් නෙමෙයි. කම්පැනි එක ගනුදෙනු කරද්දී කොමිස් ගහන්න දෙන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඒ නිසා මේ රටේ ලොකුම අවාසනාව තමයි මේ කොමිස් ගැහිල්ල. ඒක ඇමති කෙනෙක් ඉන්නවා එයාට කියන්නේ මිස්ටර් 10% කියලා. ඉතින් අපි කියා ඉන්නවා ඒ වගේ නමුත් හැදිලා තියෙනවා ඉතිහාසයේ මේ මිනිසුන්ට. ඒක මහා ලැජ්ජා සහගත දෙයක් ඒක. මේ නැව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නිසා සිදු වෙලා තියෙන පරිසර හානිය සහ ඒ පරිසර හානිය අවම කරන්න ඒක නැතිකරන්න ගෙන යන වැඩපිළිවෙළවල් මොනවද කියලා බලන්නයි ආවේ. එතකොට අපි දැක්ක අපේ පාහියංගල ආනන්ද හාමුදුරුවොත් අපිත් එක්ක වැඩියා, අපේ රදගුරුතුමාත් පැමිණියා. ඒ වගේම මේ මීපා ආයතනයේ සභාපතිතුමියත් ඇවිල්ලා ඉන්නවා. අපි ඔක්කොම ආවේ ජනතාවට තියෙන ආදරයටයි. අපේ ජනතාව මේ දීවර රැකියාව කරන දුප්පත් අසරණ මිනිස්සු. ඒ මිනිසුන්ගේ ජීවිතයට මේ නැවෙන් විශාල පාඩුවක් පහරක් වුණා. ඒ පාඩුව පහර එයින් ගොඩ එන්නට සෑහෙන කාලයක් එයාට යනවා වගේ කියලා අපිට තේරෙනවා. ඒ නිසා මේ දීවර රැකියාවටත් මේ මුහුදු වෙරළ තීරයටත් සිදුවෙච්ච විශාල විනාශයත් මේ මුහුද ඇතුලේ සිදු වෙලා තියෙන විනාශයත් අපේ රටේ සම්පත් අපේ රටට රට වගේ කීප ගුණයකින් ලොකු මුහුදු තීරුවක් අපිට අයිතියි. ඒ මුහුදු තීරුවේ තියෙන සම්පත් ආරක්ෂා කර ගැනීම අපේ පුරවැසියන් හැටියට අපේ රටේ අයටයි අයිතියි. ඒක විදේශීය සමාගම් වලට ඒ අයිතිය දෙන්න බෑ. ඒ නිසා අපි අපේ ජනතාව වෙනුවෙනුත් මේ රට වෙනුවෙනුත් අපෙන් වෙන්න ඕනේ වගකීම අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒ වගකීම තමයි මේ නැවෙන් සිදුවෙච්ච හානිය සම්පූර්ණයෙන්ම නැති කරලා දාලා යථා තත්වයට මේ මුහුදත් මුහුදු වෙරළත් දීවර ජනතාවක් නැවතපත් කරන්නට කටයුතු කිරීම. ඒක පැවරෙන්නේ පළමුවෙන්ම අපි ඡන්දේ දීලා පත් කරගත්තු ආණ්ඩුවට. ආණ්ඩුවේ දීවර ඇමති, ආණ්ඩුවේ ජනාධිපති, අගමැති ඒ සියලු දෙනාටම මේ වගකීම පැවරෙනවා. ඒගොල්ලන්ට ඒ වගකීම ඉෂ්ට කරන්න බැරි නම් ඒක ජනතාවට කියන්න ඕනේ. ඒක ඉෂ්ට කරනවා නම් ඒක හරියට 100% ඉෂ්ට කරන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කරුණා කරලා මේක සැහැල්ලුවට අරගෙන ඔය නැව් සමාගමටත් නැව් සමාගමේ ඒජන්තවරුන්ටත් ඉන්ෂුරන්ස් ඒජන්තවරුන්ටත් Tamanට ඕන විදිහට මේක අඩුවෙන් වියදම් කරලා බේරෙන්න ඉඩ දෙන්න බෑ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා රජයේ සාධාරණ නම් ජනාධිපතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් දීවර ඇමතිතුමාගෙනුත් කරුණා කරලා හේග් නුවර තියෙන ජාත්‍යන්තර උසාවියේ නඩුවක් පවරලා මේ කම්පැනි වලින් මේ සිදුවෙච්ච හානිය නැවත වරක් යථා තත්ත්වයටපත් කරන්න අයින් කරන්න අවශ්‍ය දඩය අය කරගන්න කියලා. ඒක මේ රටේ ජනතාවගේ අයිතියක්. ඒක කොමිස් කාර්යයන්ගේ අයිතියක් නෙමෙයි. කම්පැනි එක ගනුදෙනු කරද්දී කොමිස් ගහන්න දෙන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඒ නිසා මේ රටේ ලොකුම අවාසනාව තමයි මේ කොමිස් ගැහිල්ල. ඒක ඇමති කෙනෙක් ඉන්නවා එයාට කියන්නේ මිස්ටර් 10% කියලා. ඉතින් අපි කියා ඉන්නවා ඒ වගේ නමුත් හැදිලා තියෙනවා ඉතිහාසයේ මේ මිනිසුන්ට. ඒක මහා ලැජ්ජා සහගත දෙයක් ඒක. අපි රටට ආදරේ නම් අපි රටේ ඉන්න ජනතාවගේ බඩවියතට පහර ගහලා මුදල් හම්බ කරන එක නෙමෙයි අපි කරන්න ඕනේ. ඒවා ලේ සල්ලි. ඒ සල්ලි හරියන්නේ නැහැ කවදාවත්. ඒවා දියාරු වෙනවා. ඒ නිසා කරුණා කරලා අවංකව මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න කටයුතු කරන්න කියලා මම අපේ රජයෙන් ඉල්ලා සිටිනවා. කල්හිම්පාණනි, ඔබ වහන්සේ කියන්නේ මේක පැහැදිලිව හරියාකාරව කරන්නේ නැහැ කියන චෝදනාව දෙල්ල කරන්නේ. ඔව්. දැන් හුඟක් කල් ගියානේ. දැන් මේ වැඩපිළිවෙල මීට වඩා සංවිධානාත්මකව හොඳට කෙරෙන්න ඕනේ. එහෙම දෙයක් කරනවා කියලා පේන්නේ නැහැ. නිකන් ඒ වෙලාවට මොන හරි කරනවා වගේ තමයි පේන්නේ. අනිත් මේ කම්පැනි කාරෝ ඇවිල්ලා කොළඹ හෝටලයක නතර වෙලා මේවා කරන්න එන මිනිසුන්ට බලපෑම් කරන්න එන එක වැරදිනේ. ඒවා කරන්න දෙන්න බෑ ඒගොල්ලන්ට. ඒ පිටරට අය. ඇමතිතුමා ඒකට සහභාගී වුණා. සහභාගී වෙලා දඩ ගෙවීම සම්බන්ධව තමයි එතනදී හුඟක් කතා වුණේ. මොකද එතකොට මම එතුමාට කිව්වා අපි නඩුවකුත් දානවා කියලා. මොකද දැන් ගෙවලා තියෙන්නේ දඩ සුමාන 2ක විතර මුදලක් පමණයි. නමුත් දැන් මාස ගාණක් වෙනවා මේ මිනිසුන්ට රස්සාවක් කරගන්න බෑ. දැන් ඊළඟට වලාල කාලේ ආවම මාදල් වට කරන්න ඕනේ. මාදල් වට කරන්නේ කොහොමද මේ තියෙන මේ විස බීජ එක්ක? මේ විස බීජ අපි දැක්කනේ එතන. ඒ නිසා මේකට සාකච්ඡා කරලා වැඩක් නැහැ. මේක දැන් අපි බලපෑම් කරන්න ඕනේ, ජනතා හඬ නැගීම කරන්න ඕනේ, දීවර ජනතාව හඬ නගන්න ඕනේ. මේ කරුණා කරලා ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න කියලා මේ නඩුව මේ කොම්පැනියට සහ ඉන්ෂුරන්ස් සමාගමට විරුද්ධව. එයාලා මේ අපිට බලපෑම් කරලා ඉවර වෙලා මේ නිලධාරීන්ට බය කරවලා ආරෝමණය කරලා ඒ සොච්චමත් දීලා බේරෙන්න ඒගොල්ලන්ට අපිට දෙන්න බෑ. මේක අපේ රට. අපි මේ රට ආරක්ෂා කරන්න ඕනේ අනාගතේ. ඒක අපේ වගකීම. ඒක ජනාධිපතිතුමා සහ රජය ඒක තේරුම් ගන්න ඕනේ. මේ අපි මේ කරන හැම දෙයක්ම කරන්නේ ඒගොල්ලන්ට විරුද්ධව නෙමෙයි. අපි මේ කරන්නේ එයාලට උදව්වක්. එයාලගේ කාර්ය ඉෂ්ට කිරීමට මතක් කර දීමක් කරන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට පැවරෙන ණය යුතුකම ඉෂ්ට කරන්න ඕනේ ජනතාව වෙනුවෙන්. නැත්තම් කොහොමද ඒගොල්ලෝ ආයේ ඡන්දයකට එන්නේ? ඒක නිසා මට ප්‍රශ්නයක් තියෙනවා. දැනට අපිට පේන හැටියට මේ රජය සවන් දෙන්නේ නැහැ ජනතාවට. ජනතාව සමග නෙමෙයි ඉන්නේ. නිලධාරීන්ගේ පැත්තේ, ධනවතුන්ගේ පැත්තේ, විදේශීය සමාගම්වල පැත්තේ එහෙම තමයි හැම තීරණයක්ම ගන්න ඒ විදියටයි. එහෙම බෑ. අපිට කිව්වේ එහෙම එකක් නෙමෙයි ඡන්දේ කාලේදී. ජනතාව සමග ඉන්නවයි කියන පොරොන්දුව දුන්නා. කෝ ඒක ඉෂ්ට කරාද? ඉතින් අපි ජනතාවට ආරක්ෂාවක් නැහැ එහෙන්. පාස්කු ප්‍රහාරය පිළිබඳ කිසිම තීන්දුවක් හරියාකාරව සොයා ගැනීමක් කරන්නේ නැහැ. උඩින් පල්ලෙන් මොන හරි කරනවා ඒ වෙලාවට. එතකොට මුතුරාජ වෙල සම්බන්ධවත් එහෙමයි. මේ රටේ මේ මොනවාද වැව් අමුණු ඒවා ආරක්ෂා කරන ඒවා මුකුත් කරන්නෙත් නැහැ. දැන් මේ UDA එකට මේ ඔක්කොම මුළු පළාතම බාර දෙන ගැසට් එකක් ගහලා ජනාධිපතිතුමා පිස්සු නටනවා. ඒක ඇත්තටම මේ තේරුමක් නැති ගැසට් එකක්. මේ මිනිස්සු අවුරුදු 100 200 මේ පැත්තේ හිටියා. ඒවා UDA එකට පවරන්න බෑ. UDA එකේ බලයට දෙන්න බෑ. UDA එකේ ඉන්න කවුද? කොහේ ඉඳලා ආපු කට්ටියක්ද? පිටසක්වලකින් ආපු අයද මෙහි ඉන්නේ? UDA එකේ දික්කෝවිට නෙමෙයි කොහේ නම් මේ මිනිසුන්ගේ මේ ගෙවල් දොරවල් ඔක්කොම අරගෙනනේ මේ UDA එකට පුළුවන් මේ ප්‍රදේශයේ ඔය ගැසට් කරපු ප්‍රදේශය ඇතුලේ තියෙන ඕනෑම ඉඩමක් පොදු කටයුත්තකට කියලා පවර ගන්න පුළුවන්. ඉතින් මොකද්ද මේකේ තේරුම? මේ මිනිස්සු අවුරුදු 100 ගණන් මේ පළාතේ හිටියා. ඒ මිනිස්සුන්ට ජීවත් වීමේ අයිතියක් නැහැ. මේක නිලධාරීන්ට අර එයා කන්ඩිෂන් කාමරවල ඉන්න කොළඹ නිලධාරීන්ට පවරන්න පුළුවන්ද? මේ පැත්තේ മന്ത്രിතුමාගෙන් ඇහුවත් මම മന്ത്രിතුමාට කෝල් කරුවාම එයා කියනවා මම දන්නේ නැහැලු, මට කිව්වේ නැහැලු. ඉතින් මේ පළාතේ ජනතාව ඡන්දේ දීලා තියෙන්නේ මෝඩරාල කෙනෙකුටනේ. ඒකවත් තේරුම් ගන්න බැරි. මං අහන්නේ ඒක තේරුම් ගන්න එපා. ජනතාව වෙනුවෙන් එයා කතා කරන්න එපා. එතකොට මේ පළාතේ ඉන්න අනිත් മന്ത്രിවරු මොනවද කරන්නේ? කට පියාගෙන ඉන්නවද?